මේක මලේෂ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරයක්. අවුරුදු 30ක යුද්ධයක් ජයග්‍රහණය කරපු අපේ හමුදාවට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කියන එක පිළිබඳව මාගේ විතරක් නෙවෙයි මුළු රටේම ඒ විශ්වාසය තියෙනවා. අද වෙනකොට ඔවුන් මේ ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ මෙහෙයුම මානුෂිකව ඉස්සරහට අරගෙන යනවා. අපි කිසිම දේශපාලන පක්ෂභේදයකින් තොරව 100%ක් රජයේ ආරක්ෂක අංශවලට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථික කටයුතු සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ආර්ථිකයේ ඉසා විශාල ප්‍රහාරයක් එල්ල වුණේ මූලික වශයෙන්ම සංචාරක ව්‍යාපාරයට වැදිච්ච පහර සුළුකොට තකන්න අපිට බැහැ. නමුත් අපිට මේතනින් එළියට එන්න හැකියාවක් තියෙනවා. හෙට වෙනකොට මං හිතන්නේ රජය විසින් මුළු ආර්ථික වැඩපිළිවෙලට මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශත් හරහා ඉදිරිපත් කරන ක්‍රියාවලිය මොකක්ද කියලා මාධ්‍යයට දැනුවත් කරાવી. අපි බලාපොරොත්තු වෙනවා ඒ හරහා වැටිච්ච ආර්ථිකය යම්කිසි විදියකට අපිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා.